ඉතින් කොහොමද ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යනවා බබත් එක්ක එයාටම විශේෂ දේවල් ටිකක් කරන්න. ඉතින් යන අතරමඟදී මේ වගේ පිස්සු දේවලුත් මම නම් කරනවා. ඉතින් මේ යන්නේ පාර්ලිමන්ට් රෝඩ් එකකින්. අපි අද යන්නේ කොළඹට දවසම බබත් එක්ක. එයාට අවන කරන විදිහට එයාත් එක්ක සෙල්ලම් කරන ප්ලේ ඒරියා එකට තමයි යන්නේ. හැවලුක් සිටි මෝල් එකේ වෙට් ඇන් වයිල්ඩ් ජංගල් සෝන් කියන ඒරියා එක. ඉතින් මෙතන බබාලම වෙනුවෙන් බබාලට සෙල්ලම් කරන්න හදපු තැනක්. ඉතින් ඇත්තට මෙතන හරිම ෂෝක්. එන්ට්‍රන්ස් ෆී එක වෙන්නේ බබාට රුපියල් 1000ක් පැයකට. විශේෂම දේ තමයි ඉතින් බබාලට මෙතන ඇති තරමක් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් අපේ බබත් හැම චූටීනේ යාට හරියටම තේරෙන්නේ නැහැ. එයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි මෙහෙම තැනකට ගිහිල්ලා සෙල්ලම් කරන. ඉතින් පස්සේ පස්සේ ඉතින් සමහර දේවල් වලට ආශ වුණා. යා තනියම මේ දේවල් කරා. බලන්නකො මේ වීඩියෝ එකෙන් කොහොමද කියලා. ඉතින් චූටි බබාලට ඇත්තටම මෙතන හරිම ෂෝක්. ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන්, ක්ලයිම්බින් ෆෝල්, ඒ වගේම ෆන් රයිඩ්, මේ විදියට හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. බබාල සෙල්ලම් කරන අතරේ අම්මටයි තාත්තටයි මේ වගේ වාඩි වෙලා යාලා සෙල්ලම් කරනවා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද සේෆ්ටි එකටත් හොඳයි. මේ තියෙන ඉතින් මේ සම්පූර්ණ ඒරියා එක ඇති තරම් සෙල්ලම් කරන්න පුළුවන් බබාලට. මේක තියෙන හැවලොක් සිටි මෝල් එකේ උඩම තට්ටුවේ ෆුඩ් කෝට් එකේ තියෙන යන්නේ එතන. ඉතින් විශේෂම දේ තමයි මෙතන වෝටර් ඇක්ටිවිටීස් කරන්නත් පොඩි ඒරියා එකක් තියෙනවා, ඕෂන් සෝන් එක කියලා. ඉතින් ආයතනට යනවා නම් බබාගේ ස්විමින් කිට් එකක් අරගෙන යන්න. එතකොට බබාලට පුළුවන් වෝටර් ඇක්ටිවිටීස් එතනදී කරන්න. ඉතින් බබාල ඒ දේවල් වලට ආසයිනේ. බලන්නකෝ මෙතනට යනවා නම් ඔයාලට වීක් ඩේස් වලදී මන්ඩේ ටු තර්ස්ඩේ 11:30 ටු 8 p.m. තමයි මෙතන ඕපන් කරලා තියෙන්නේ. ඒ වගේම ෆ්‍රයිඩේ ටු සන්ඩේ 10:30 ටු 9 p.m. තමයි ඕපන් කරලා තියෙන්නේ. අපි ගියේ උදේ කාලෙකදී කියන්නේ අපි ගෙදරින් ලන්ච් අරගෙන ඊට පස්සේ ගියේ. හැබැයි දවල්ට ටිකක් මෙතන රස්නේ වැඩි, පොඩක් හවස් වෙලාවකදී යන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ ඒරියා එකේ ඒසි නැහැ. පේනවනේ අපේ බබාලත් වඩා ටිකක් ලොකු බබාලට ඉතින් ගොඩාක් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. අපේ පොඩ තාම චූටි. ඉතින් ඒත් එයා හරිම ආසාවෙන් අනිත් අක්කලා අයියලා දිහා බලාගෙන ඒ දේවල් කරා, ඉතින් සෙල්ලම් කරා. අපිටත් පැත්තකින් වාඩි වෙලා ඒ දේවල් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ චූටි බබාලට මේ වගේ අත්දැකීමක් දෙන්න ඕනේ යාලගේ චූටි කාලෙදී. යාලේවට ආසයිනේ. ඉතින් පෑභාගයක් විතර සෙල්ලම් කරලා ඔන්න ඊට පස්සේ අපි ආව ඕෂන් සෝන් එකේ වෝටර් ඇක්ටිවිටීස් තියෙන තැනට. ඉතින් මෙතනත් හරිම ෂෝක්. බබාලට ආස විදියට වතුරේ දුව දුව සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම චුටක් නාන්න ඒ දේවල් බලන්නකු. බබාල යනකොට ඒක මොන හරි සෙන්සර්ස් වලින් තමයි වතුර වැඩ කරන්නේ. දැනවනි ඉතින් මේ කෝලං වැඩ. සෙල්ලම් කරලා මහන්සියලා වන්න ඊට පස්සේ අපි ආව මොනවාරි කන්න. අපි ආවේ ලලු නායකට. ඉතින් මෙතන පීසා තියෙන තැනක්. ඒ වගේම විශේෂම දේ මෙතන පීසා හරිම රසයි. බබා ආසම දේ තමයි ඔන්න අද අපි ඕඩර් කරේ තමයි මාගරීට පීසා. මොකද කිව්වොත් අද දවසම බබත් එක්ක බබා ආස දේවල් කරන්න තමයි අපි වෙන් කරගෙන තිබුණේ. අත එක සෙල්ලම් කරන්න, ඒ ආස දේවල් කරන්න. ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා ආසම බබා ආසම මාගරීට පීසා එකක් කාලා වන්න අපි එතනින් පිටත් වුණා.
අපි මොනම වැඩකට හරි කොළඹ ගියත් අනිවාර්යයෙන්ම මේ රයිඩ් එක නම් යන්න අමතක කරන්නෙම නෑ. මොකද අපේ බබා කොයි වෙලාවෙත් කියන්නෙම ට්‍රේන් රයිඩ් එක ගැන. ඉතින් බබා ඒ රයිඩ් එක යනකොට අපි දෙන්නටත් ඔන්න චාන්ස් එක හම්බ වෙනවා එක්කෙනෙක්ට යන්න බබත් එක්ක. ඉතින් මේ දවසේ හස්බන්ඩ් තමයි රයිඩ් එක ගියේ. ඒත් එතන හිටපු චූටි තව බබෙක් හිටියා. ඒ බබාගේ තාත්තා ටිකක් මහතයි. එයාට එතන වාඩි වෙලා යන්න බැරි නිසා මගෙන් ඇහුවා බබත් එක්ක යන්න පුළුවන්ද කියලා. ඔන්න එදා දවසේ අපි දෙන්නටම පුළුවන් වුණා බබාලා දෙන්නම එක්ක රයිඩ් එක යන්න. මේ මගේ ගාව ඉන්නේ ඒ චූටි බබා, හස්බන්ඩ් ගාව ඉන්නේ අපේ බබා. ඉතින් මෙන්න මේ විදියට තමයි ට්‍රේන් රයිඩ් එක අපි ගියේ. ඉතින් මේකත් බබා ආසම දෙයක්. ඔයාලත් වන් ගෝල් ෆේස් එකට යනවා නම් අනිවාර්යයෙන්ම බබත් එක්ක මේ රයිඩ් එක ට්‍රයි කරන්න. රුපියල් 500ක් තමයි වෙන්නේ එක පාරක් යන්න බබාටයි අම්මටයි දෙන්නටම. මේ වගේ අලුත් වීඩියෝ එකක් ආයෙත් අරගෙන එන්න. Thanks for watching.